අයිබන් කියලා පිළිගන්නවා අදත් SLTK YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැම දෙනෙක්ම ඉතින් ඔන්න අද දවසේ අරන් ඇවිල්ලා තියෙන්නේ thumbnail එකේ ඔයගොල්ලෝ දැක්කා වගේම nursing registration එකක් ගැන තමයි ඉතින් අද අපි කතා කරන්නේ Denmark වල nursing registration එක ගන්න කොහමද ඉතින් Denmark නොවන වෙනස් රටක කෙනෙක් කොහමද Denmark වල nursing registration එකට apply කරන්නේ මොකක්ද ඒ සඳහා තියෙන process එක ඒ දේවල් සියල්ලම අපේ වීඩියෝ එකේද කතා කරනවා ඉතින් මේ වීඩියෝ එක දාන්න හේතුනේ මම ඩෙන්මාර්ක් ගැන කලින් වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒකෙන් පස්සේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා නර්සින් රෙජිස්ට්‍රේෂන් එක. ඉතින් ඒක නිසා තමයි අද මේ විදියට විස්තර ටික හොයාගෙන ඇවිල්ලා ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න අද දවසේ මේ ගෙනාවු වීඩියෝ එක ඔයගොල්ලෝගේ ඉල්ලීම මත ඉක්මනින් ගෙනාවා මිසක මේකේ තියෙන process එක ඇත්තටම ටිකක් සංකීර්ණ process එකක්. මේකදී ටිකක් වැඩි ටිකක් ඔයාලට වැඩිපුර කරන්න සිද්ධ වෙනවා. එහෙන් මෙහෙන් පොඩි පැටලි ටිකක් තියෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ අපි කලින්ම කතා කරපු UK nursing registration එක තරම් මේකත් ලේසි නෑ. ඔන්න අද ඒකත් මුලින්ම කියලා ඉන්නවා. ඉතින් මම මුලින්ම ඇවිල්ලා ඉන්නවා ඔයාලට පේනවා Danish Patient Safety Authority කියන official website එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මේකේ ගොඩක් දේවල් තියෙනවා උදාහරණ. ඉතින් පොඩ්ඩක් පල්ලෙහාට ආවත් ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා apply for Danish registration ඔහොම කියලා මේ වගේ කොටස් හතරක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා apply for Danish registration කියලා. ඉතින් ඔයාලට මෙන්න මේක click කරන්න පුළුවන්. ඒක click කරලා ආවට පස්සේ ඔයාලට බලා ගන්න හම්බ වෙනවා registration of healthcare professionals කියලා what is your profession කියලා. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ healthcare අයගේ එක එක field. ඉතින් දැන් මෙතනදී අපි ආවේ nursing ගැන වර්ණන නිසා අපිට පුළුවන් මෙන්න මෙතන nurse කියලා තියෙන දේ උඩ click කරන්න. එතකොට ඔයාලව අරගෙන යනවා මෙන්න මේ වගේ web පිටුවකට. මෙතනින් එහාට තමයි අපේ process එක කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් nurse application for registration කියලා උඩින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට මෙතන authorization process කියලා තියෙනවා. ඉතින් අපි මේ ඩෙන්මාර්ක් වල මුලින්ම වැඩේ කරන්න තියෙන අපිට ඕතරයිසේෂන් එකක් කරහා ඒකට යන පාත්වේ එක තමයි දැන් ඊගාට අපි තොරගන්නේ. ඉතින් ඔහොම පල්ලෙහාට එනකොට ඔයාලට මේ වගේ විස්තර කීපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙන දේ තමයි දැන් මෙතන බලන්න මෙන්න මේ කොටු දෙකක් ඇතුලේ link දෙකක් තියෙනවා. එකක් EU member state අනිත් එක තමයි countries outside the Nordic region. ඒ වගේම the EU. ඉතින් මෙතන මේ ඒගොල්ලෝ කියන්නේ EU නොවන country එකක් නැත්නම් අර යුරෝප සංගමයේ නොවන රටවල් වලට තමයි මේ දේවල් තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මෙතනට තමයි යන්න ඕනේ. ඉතින් මෙන්න මේ link එක උඩ click කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක උඩ click කරාට පස්සේ අපි මෙන්න මේ වගේ ටිකක් ඉස්සරහට අරගෙන යනවා. ඉතින්ද ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් non EU countries third countries කියලා. ඉතින් මෙතනදී පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මේ වගේ විස්තර ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හම් පල්ලෙහාට එනකොට ඔයාලට බලා ගන්න හම්බ වෙනවා මෙන්න මෙතන තියෙනවා authorization process කියලා. අපි මේ වැඩේ පටන් ගන්න ඕන විදිහ ගැන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මෙතන තියෙනවා to obtain Danish authorization as a nurse you need to follow the below step. ඔයාලා nurse කෙනෙක් විදිහට මේ authorization එක Danish වල නැත්නම් මේ Denmark වලදී ගන්න ඕනේ නම් මෙන්න මේ කියලා තියෙන step ටික follow කරන්න කියලා ඒගොල්ලෝ තියෙනවා. ඉතින් පළවෙනි එක මෙතන තියෙනවා application and approval of qualification කියලා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ මුලින්ම බලන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක තමයි language test එක. අපි ඒක ගැනත් ඉස්සරහට කතා කරනවා. භාෂා පරීක්ෂණය ගැන මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා employment for adaptation and training process. ඉතින් මේක ගැනත් අපි ඉස්සරහට බලමු. ඊළඟට අපි මෙතනින් පළවෙනි කොටස තමයි මුලින්ම යන්න ඕනේ. ඉතින් මෙන්න මේකේ තියෙන ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් application and approval of qualification කියලා පොඩි link එකක්. يعني මේ ඡේදෙම මේ තියෙන වචනේ එක තැනක link එකක් විදිහට ඒක දීලා තියෙනවා. ඔයාලා මෙන්න මේ කොටස තමයි click කරන්න ඕනේ. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් ගැන මම මෙතනදී පොඩ්ඩක් කතා කරන්නම්. ඉතින් කීප දිනෙටම තිබ්බ ගැටලුවක් තමයි ඉංග්‍රීසි වලට තියෙන දේවල් සමහරట్లాට තේරුම් ගන්න ගැටලුවක් තිබුණා. ඉතින් ඒක නිසා මම ඒකට කලින් කිව්ව ඔයගලන්ට එක සැරයක් මතකත් ඇති Google Translate පාවිච්චි කරන්න කියලා ඔයාලට මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් මෙතනදී පැහැදිලි කරන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම Google Translate වලට අදාළ වෙබ්සයිට් එකට යන්න ඕනේ. මම මේකේ link එක ඔයගලන්ට දාලා තියනවා description එකේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයාලගේ මේ වෙබ්සයිට් එකේ තියෙන උඩ address එක මෙන්න මේ address එක copy කරගන්න සම්පූර්ණයෙන්ම right click කරලා copy කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ ඔයාලා ගත්ත translate එකේ වම් පැත්තේ කොටුව ඇතුලේ paste කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ දකුණු පැත්තේ තව කොටුවක් තියෙනවා. ඒකේ තියෙනවා Spanish, English, සිංහල. මම මේ සිංහල කියන එක මෙතන add කරලා තියෙන ඉඳ තියෙන්නේ. ඒ ඔයාලට භාෂාවක් add කරගන්න ඕන නම් මේ ඉතලේ ඔබලා ඔයාලට add කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතන දැන් මේකේ ඔයාලට සිංහලට translate කරලා පෙන්වන්න තමයි හදන්නේ. මම මෙතනින් මගේ සිංහල කියන තැන තෝරලා මේ අලුතෙන් ඇවිල්ලා තියෙනවා තව link එකක්. ඒක උඩ click කරනවා. දැන් මෙතනත් අපි link එක දැම්මා. ඒ link එකම මෙතන ඇවිල්ලා තියෙනවා. මේක උඩ click කරන්න ඕගොල්ලෝ අලුතෙන් ආපු එකේ.
දැන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට වෙබ්සයිට් එක ඕපන් වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන්ම මේ වෙබ්සයිට් එක සිංහලට පරිවර්තනය කරලා දෙනවා. ඉතින් දැන් මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම සියලුම කරුණු සිංහලෙන් තියෙන්නේ. ඔයාලට ඕන විදිහකට මේක බලලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි වැඩේ චුට්ටක් ඉස්සරහට එනම් මේ විදිහට කරගෙන යන්න. එතකොට ඔයාලට වැඩේ පැහැදිලි වෙන නිසා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම මෙතෙන්ට කලින් ආවා. ඉතින් මම මෙතනින් ඔන්න දැන් ඩෙන්මාර්ක් ලියාපදිංචිය කියන කොටස ගන්නවා. මෙතනින් නර්ස් කියන එක තෝරගන්නවා. ඊළඟට මම පල්ලයට ඇවිල්ලා මෙතනින් EU නවන කන්ට්‍රි එකක් තෝරගන්නවා. හරි දැන් අපි කලින් හිටපු තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැමදේටම කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් ඒ වගේම අද නම් මේ video එකත් එක්ක එකතු වෙන්නේ ඔයාලට පුළුවන් පල්ලයට රතු පාට subscribe button එක click කරලා ඒක දකුණු පැත්තේ තියෙන bell එක click කරලා all select කරලා තියාගන්න. ඒ වගේම SLTUK official SLTUK English preparation hub මෙන්න මේ Facebook group වලටත් ඔයාලට එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒකත් මතක් කරන ගමන් එනම් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට අනිත් දේවල් මොනවද කියලා. ඉතින් මෙතනදී අපි අර කිව්ව process එකේ මෙන්න මේ link එක උඩ click කරලා බලමු. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ page එකත් එයාලා සිංහලට පරිවර්තනය කරලා දෙනවා. ඔයාලට කිසිම වෙලාවක දැන් ආයේ එකකින් එකට කරන්න ඕනේ නැහැ. ඔයාලා එකපාරක් එක කරගත්තා ඊපස්සේ දිගටම ඒක translate වෙවි එනවා. ඉතින් මෙතනදී දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද මේ කියලා තියෙන්නේ කියලා සම්පූර්ණයෙන් සිංහලෙන්ම කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේ ඡේදයක් උඩට mouse එක අරගෙන ගියාට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න ඒක ඉංග්‍රීසියෙන් මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී මේකේ සමහර දේවල් වල සිංහල වල මේ ව්‍යාකරණ වැරදි තියෙනවා. ඒක නිසා මම ඒවා මේ තියෙන තැන් වලින් ඒවා නිවැරදි කරගෙන ඔයාලට කියාගෙන යන්නම්. මෙතනදී කියලා තියෙනවා වාගේ විදේශ අධ්‍යාපනය අනුමත කරගන්න රෝගී ආරක්ෂණ අධිකාරියට නැත්නම් අර අපි කලින් කතා කරපු patient safety authority එකට ඔයගොල්ලෝ අයදුම් පත්‍රයක් දාන්න ඕනේ. ඒක ගැන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කියන්නේ අවමෂෙන් හෙදියක් ලෙස වෘත්තීය පළපුරුද්ද සඳහන් ලියවිල්ලක් සමග තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒක ඩෙන්මාර්ක් රෝගී ආරක්ෂණ අධිකාරියට ඒක ලේඛනගතව අයදුම් පත්‍රය යවන්න ඕනේ. කියන්නේ ඔයාලා ඩොකියුමන්ට් එකක් විදියට යවන්න ඕනේ. ඉතින් ඊළඟ දේ තමයි ඔයාලා අයදුම් පත කොහොමද කරන්න කියලා මෙතන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට මේක ඉලෙක්ට්‍රොනිකව නැත්නම් මේක ඒගොල්ලන්ගේ සිස්ටම් එක හරහාම යවන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඒ තියෙන සිස්ටම් එක හරහා තියෙන මේ ෆෝම් එක ෆිල් කරලා ඒක ඩවුන්ලෝඩ් කරලා අපෝ print කරන්න ඕනේ. print කරලා ඉවරලා ඒක අපෝ sign කරන්න ඕනේ ඔයගොල්ලෝ sign කරලා අවශ්‍ය දේවල් කරලා ඔයාලා post කරලා යවන්න ඕනේ. ඒකට අවශ්‍ය address එක මේගොල්ලෝ ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා. මෙතන පල්ලෑ බැලුවොත් එහෙම ඒ address එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හරහා වලට ක්‍රම දෙකකින් මේක යවන්න සිද්ධ වෙනවා. එකක් ඉලෙක්ට්‍රොනික විදියට යවන්න තියෙනවා. අනිත් එක post කරලා යවන්න තියෙනවා සාමාන්‍ය තැපැලෙන්. ඉතින් මේ දේවල් කොහොමද කරන්න කියලා අපි ඉස්සරහට බලමු. ඉතින් ඔයාලට මේ ආයුධම් පත්‍රය බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා. ආයුධම් පත්‍රය කියලා කොටසක් දීලා ඔයාලා මේක උඩ click කරොත් එහෙම ඔයාලට මේකේ application එක බලා ගන්න පුළුවන්. ආපහු අපි කලින් කියපු දේවල් ටික විද්‍යුත් වශයෙන් මම පිටුවේ පහත යෙදුම මත click කරන්න මේ සිංහලෙන් තියෙනකොට පොඩ්ඩක් ඉතින් ගැටලු. අපි මේකේ බලමු මොකද්ද මේ ඉංග්‍රීසියෙන් තියෙන කියලා. මෙතනට ආපහු ඔයාලට තියෙනවා electronically click on send application below on the page. ඒ කියන්නේ වාගේ application එකේ යටම තියෙනවලු send application කියලා button එකක්. ඒක click කරන්නලු ඔයාලට මේක electronically යවන්න. හරි? ඉතින් අපි ඒකත් කොහොමද කරන්න කියලා බලමු. ඊළඟට සාමාන්‍ය තැපැලෙන් යවන විදිය මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලට පේනවා by ordinary mail sign the completed form and send it together with the required document to Danish Patient Safety Authority registration analysis and EU health insurance. ඉතින් මෙතන ඇඩ්‍රස් එක ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒක කියවලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම බල්ලයට ආවොත් එහෙම මෙතන පොඩි දෙයක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේක මොකද්ද කියලා බලා ගන්න ඕනේ. මෙතන තියෙනවා please note the Danish patient safety authority can only process your application when the electronic form and the signed form include the required documentation have been received. ඒ කියන්නේ එයාලා මේ වැඩේ පටන් ගන්නෙ ඔයාගේ මේ ඉලෙක්ට්‍රොනිකලි යවන්න තියෙන එක සහ ඔයගොල්ලෝ post එක හරහා යවන්න තියෙන දේවල් ඒවලන්ට ලැබුණට පස්සේ. ඒකත් එයාලා මෙතන මතක් කරලා තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා අර මම කලින් කිව්වා වගේම ඉලෙක්ට්‍රොනිකව සහ සාමාන්‍ය තැපැලෙන් යවන විදිය ගැන. ඉතින් මෙතන මේ ආයුධම් පත කියලා තියෙන මෙන්න මේ කොටසට ඔයාලා ගියොත් එහෙම මේකේ තියෙනවා මෙතන link එකක්. මේ link එක උඩ click කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම අර සිංහලට පරිවර්තනය කරලා තිබ්බ නිසා මේ application එක සම්පූර්ණයෙන්ම සිංහලෙන් තමයි ආවේ. ඒක නිසා ඔයාලා මේක සිංහලෙන් මේක fill කරන්න යන්න එපා. ඔයාලා මෙන්න මෙතන තියෙනවා භාෂාව තෝරන්න කියලා. මේක අපි සිංහලට translate කරේ නැත්නම් මේක එන්නේ ඩෙන්මාර්ක් භාෂාවෙන්. ඔයාලට මේක ඉංග්‍රීසි වලට හරව ගන්නත් එයාලා අවස්ථාව දෙනවා. ඉතින් ඔන්න මේ විදිහට ඔයගොල්ලෝ ඩෙන්මාර්ක් වලට තියෙන දේ ඉංග්‍රීසි වලට translate කරගත්තට පස්සේ ඔයාලගේ වැඩේ කරන්න තියෙන්නේ. මෙතන අපි අර මේ ට්‍රාන්ස්ලේට් කරන වැඩේ අපි කලින් කරපු වැඩේ නෙමෙයි. මේගොල්ලොම දීලා තියෙන සිස්ටම් එකක්. ඒක නිසා වලට ගැටලුවක් නැහැ.
දැන් ඔයාලට ඔයාලගේ සම්පූර්ණ ඩීටේල්ස් මේකේ ෆිල් කරන්න තියෙන. ඉතින් ඔයාලා මේ එකින් එකට හෙමීට බලලා ඔයාලගේ නම, પાස්පෝට් නම්බර්, මේ හැමදේම ඇඩ්‍රස්, ඊමේල් මේවා තමයි දාන්න තියෙන්නේ. මේ දේවල් බලලා ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් හැමදේම කරලා ඔක්කොම ෆිල් කරලා ඉවරලා ඔයාලට යටට ආවට පස්සේ අර ඔයගොල්ලෝ කියපු අර බටන් එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා send application කියලා. ඒවලට පේන මෙතන date සහ signature කියලා තියෙනවා. ඉතින් මේ දැන් ඉලෙක්ට්‍රොනිකලි යවනකොට ඔයාලට මෙන්න මේ දෙක sign කරන්න විදිහක් නැහැ. ඒ වුණාට ඔයාලා යවන්න ඕනේ මෙන්න මේ විදිහට send application කියන බටන් එක ඔබලා අර දෙක නැතුව. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේක print කරගන්න ඕනේ. මේක download කරගන්න පුළුවන් ඔයාලට. මේක download කරගෙන ඒක print කරන්න ඕනේ. print කරලා තමයි ඒගොල්ලෝ සාමාන්‍ය තැපැලෙන් ආපහු එවන්න කියන්නේ. මම හිතනවා මේ කතාව පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් ඊළඟට අපි යමු අනිත් කොටසට. ඊළඟට බලන්න මෙතන අර විදිහට මම සඳහන් කළා තියෙනවා ආයුධුම්පත් සහ ලියකියවිලි යවන්න ඕනේ address එක මෙතන ඒගොල්ලෝ සඳහන් කළා තියෙනවා. ඔයාලට පුළුවන් මේ ඇඩ්‍රස් එකට ඔයාලගේ ලෙටර් එක පෝස්ට් කරන්න. ඔන්න කොටස තමයි මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ. අපි දැන් අනිත් කොටස් මොනවද කියලා බලමු. ඊළඟට මෙතනදී අපි ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් අපි කලින් කතා කරේ දැන් මේ ෆෝම් එක පුරවන එකනේ. පල්හැර ගිහිල්ලා බැලුවොත් එහෙම මෙන්න මෙතන තියෙනවා අවශ්‍ය ලියකියවිලි කියලා. ඉතින් මෙතන මොනවද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මෙතනදී සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ සෑම ලේඛනයක්ම පහත ලයිස්තුවට අනුව අංක කළ යුතුයි. උදාහරණයක් ලෙස නම, උපන්දිනය සහ ජාතිකත්වය පිළිබඳ ලියකියවිලි සඳහා අංක 1 එක් කරන්න. ඒ කියන්නේ මේගොල්ලෝ කියන්නේ ඔයාලා මේ ඕඩර් එකට තමයි ඔයාලගේ ડોකියුමන්ට් හදන්න ඕනේ. ඔයගොල්ලෝ උපන්දිනය, නම, දිනේ, ජාතිකත්වය දාන මෙන්න මේ දේවල් ඔයාලා අංක 1 විදිහට ડોකියුමන්ට් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ නම වෙනස් කරපු දෙයක් තියෙනවා නම් මොනවා හරි මැරේජ් එකකින් පස්සේ හරි මොනවා හරි ඒ දේවල් තියෙනවා නම් ඒක අංක 2 විදිහට ගන්න ඕනේ. ඊළඟට කරිකියුලම් වැටයක වගේ සේවා පළපුරුද්ද මේ දේවල් ඊළඟට ඊට පස්සේ ඔයාගේ 4 වෙනි එක ඩිප්ලෝමාව හෝ ඒ අදාළ සහතිකය ඊළඟට 5 මේ විදිහට ඔයාලා අංක කරලා තියෙන පිළිවෙලට තමයි ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට් ටික හදා ගන්න ඕනේ. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න මේකේ ඕඩර් එක මාරු කරගන්න එපා. ඉතින් ඔයාලට අවශ්‍ය මොනවද කියලා සම්පූර්ණයෙන්ම මෙතන ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඔයාලා එකින් එකට මේකේ පල්ලෙහාට කියවගෙන යන්න. ඉතින් මේ හැමදේම කියවන්න කියොත් එම් වීඩියෝ එක පැය එකමාරක් විතර දික් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ සම්පූර්ණ කොටසම කියවන්න යන්නේ නැහැ. ඔයාලට මේකේ අයිඩියා එක ගන්න පුළුවන් ඉන්න තමයි මම සිංහලෙම මේක ට්‍රාන්ස්ලේට් කරගත්තේ. නැත්නම් ඔයාලට මේක ඉංග්‍රීසි වලට ආපහු මාරු කරගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් මේ පරිවර්තනය කියන කොට ක්ලික් කරලා මේ උඩින් තියෙන මුල් කියන එක දුන්නොත් එහම ඔයාලට මේක ආපහු ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න දැන් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අර කලින් කතා කරපු දේවල් ඔක්කොම දැන් ඔයාලට ඉංග්‍රීසි වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ආපහු පල්ලෙහාට ගිහිල්ලා ඉවරලා ඔයාලා මේ තියෙන ඔක්කොම දේවල් කියවලා බලන්න. ඉතින් අපි ආපහු මේක පරිවර්තනය කරගමු. මෙන්න මෙතන තියෙන පොඩි දෙයක් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ. ඒකයි මම මේක ආපහු සිංගල්ට දාලා ඔයාලට මෙතනට එක්කන් ආවේ. ඔයාලා බලන්න මෙතනදි තියෙනවා හෙදියක් ලෙස අවම වශයෙන් මාස 12ක සේවා පළපුරුද්ද ලේඛනගත කිරීම ගැන වගේ ડોකියුමන්ට් එක. මෙතනදි මෙම යෙදුමට වසර 6කට පෙර ඔබ ඔබේ පුහුණුව සම්පූර්ණ කළේ නම් පමණි. ඒ කියන්නේ ඔයාලා ඔයාලගේ මේ ට්‍රේනින් එක මෙතන මේ කියලා තියෙන එකයි ඔයගොල්ලන්ගේ ට්‍රේනින් එක ඔයගොල්ලෝ අවුරුදු 6කට කලින් ගත්ත එකක් නම් ඔයාලට අවසන් මාස 12ක සේවා කාලයේ පළපුරුද්ද පෙන්වන්න සිද්ධ වෙනවා. ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ හොඳට මතක තියාගන්න එක. ඉතින් ඒ වගේ කරුණු කාරණා ගොඩක් මේකේ සඳහන් කරලා තියෙනවා. ඔය වගේ පල්ලෙහැට ගියොත් එම ගොඩක් ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලා නිමී සනසිල්ල එකින් එකට කියවලා බලන්න මොනවද කියවලා තියෙන්නේ කියලා. මම පොඩ්ඩක් මේකේ අවසානට කියලා තියෙන දේ වලට පැහැදිලි කරන්නම්. ඒගොල්ලන්ගේ ඔයාලා යවපු ඇප්ලිකේෂන් මේ ලැබුණ පිළිවෙලට තමයි ඒගොල්ලෝ හදන්නේ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඒක සඳහන් කරලා තියෙනවා 2020 මාර්තු මාසයේ යාලට ලැබුණ වැඩමුපත් 2021 අගෝස්තු වල ඉඳලා තමයි ඒගොල්ලෝ ප්‍රොසෙස් කරන්න පටන් ගන්න කියලා. ඒකට ඔයාලට කැල්කියුලේට් කරගන්න පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එක කොයි කාලේ ප්‍රොසෙස් වෙයිද කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම කරගෙන අර ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක සබ්මිට් කරාට පස්සේ තමයි ඊළඟ කොටස් ටික තියෙන්නේ. අපි ඊළඟට මොනවද තියෙන්නේ කියලා දැන් එතනට ගිහිල්ලා බලමු. මේ විදිහට මම ආපහු කලින් හිටපු තැනට එනවා. එතනදී දෙවෙනි කොටස තමයි භාෂා පරීක්ෂණය. ඉතින් මේකෙදි මොකද්ද කියලා තියෙන්නේ කියලා අපි බලමු. මෙතන අපි ඉතුරු කොටසට යන්න කලින් මෙතන තියෙන දේ පොඩ්ඩක් බලන්නම්. ඔබ භාෂා පරීක්ෂණය එහෙම නැත්නම් ඩැනිෂ් එක්සෑම් එක. ඉතින් මේ ඩැනිෂ් එක්සෑම් එකේ කොටස් 3යි තියෙන්නේ. එක් කොටසකට 10ක්, අනිත් කොටසට 7ක් සහ අනිත් කොටසට තව 7ක් විදිහට ලකුණු ලබා ගන්න තියෙන්නේ. ඉතින් අපි ඒක ගැන ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ එක්සෑම් එක අවුරුද්දකට දෙපාරයි පැවැත්වෙන්නේ. ඒක මැයි, ජූනි සහ නොවැම්බර් මෙන්න මේ මාසවලදී ඔයාලට කොයි වෙලාවක හරි ඒ කියන්නේ මේ මාසිකකදී ඔයගොල්ලන්ට එක්සෑම් එක ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා මේගොල්ලෝ ඔයාලා ඩෙන්මාර්ක් වල මේ විදිහ රැඳී ඉන්න කෙනෙක් නෙමෙයි නං. කියන්නේ මොන හරි විදිහකට ඇවිල්ලා ඩෙන්මාර්ක් වල ඉන්න කෙනෙක් නෙමෙයි නං. ඔයාලට මාස 12කට අඩු කාලයකදී ලබා ගත්ත රිසල්ට් එකක් වෙන්න ඕනේ මේ ඩෙන්මාර්ක් එක්සෑම් එක නැත්නම් ඩැනිෂ් එක්සෑම් එක. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න.
ඒගොල්ලෝ මෙතන ඒක සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඩෙන්මාර්ක් වල ඉඳගෙන නම් මේ process එක කරන්නේ ගැටලුවක් නැහැ. නමුත් ඔයා ඩෙන්මාර්ක් වල නෙමෙයි නම් ඉන්නේ ඔයාලට මාස 12කට අඩු කාල සීමාවකදී ලබාගත් language result එකක් වෙන්න ඕනේ. ඊළඟට මේකේ මේ භාෂා පරීක්ෂණය කියන කොට අපි click කරලා බලුවත් එහෙම මෙතනදී ඒගොල්ලෝ මෙන්න මේ විදිහට ඔයාලට සඳහන් කරලා තියෙනවා විස්තර ටික. भाषा परीक्षण यटते मे विद्य तुरतर दाला डेनिश भाषाव डेन्मार्क भाषाव तेरुंगनीम कथा क्रीम सह कीवीम लिवीम की मिन्न मे दीवल सुनोनी इकना मे एक्स एम एगला मेतन दीगोलो मिन्न मे विद्य डेन्मार्क त्री विभाग के लिए पोडक विस्तर कर्लतीयन अभी कल कथा कृप दीवल मेदन तीयन इतनी वाले मिन्न मे विद्य पोड पल्लेट बलागन पुलवा अब वाचिक सन्वेदन परीक्षण सामर्थ्यतर ලකුණු 10ක් ලබා ගන්න ඕනේ. කියන්නේ ඔයාලා ස්පීකින් එකේදී ලකුණු 10ක් ලබා ගන්න තියෙනවා. ඒ වගේම කියවීම කියන කොටස සහ ලිඛිත සංවේදනය කියන්නේ රයිටින් කියන කොටසේදී ඔයාලට ලකුණු 7ක් ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කියවීම සහ ලිවීම. මෙන්න මේ කොටස් දෙකේදී ඔයාලට ලකුණු 7ක් ගන්න සිද්ධ වෙනවා. ඒතර අපි කලින් කතා කරා වගේ 10 7 7. මෙන්න මේ විදිහට තමයි ගන්න තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න. ඒතර මේගොල්ලෝ වෙන කිසිම भाषा परीक्षण दील है IELTS करे PTE करे OET करे विनमुन हरित एक्सएम तीर इव करे एक निशा वेप इव अहन उपना मेगोलो किलीम सदम कर लगोलो डेनिश लांग्वेज विदराई करो निखिल विना विकल्प विधीर मेगोलो अप सदम कर लीनो मेतन दीगोलो मे भाषा परीक्षण करवाश नुनवा दीवल दिखील दाला तीन मेदी उब इहत भाषा परीक्षण सामर्थ्यूतना मेतन तीयन मेन मेवीर तीन उब दिनमा डेन्मार्क त्री विभागे सामर्थ्य अति अतर उभ सुख अनुमत किरी मस दुलाहकर पेर आम लागिन एक वालीर तीन वाले मे एक्साम कायक्रेवागेम आम लागिन डेन्मार्क जीवत्ला तीन आल्ट मेक करवाशन है इवगे डेन्मार्क मुनहरी हाई स्टडी मुनहरी कर्लाशन इवे गुडक विस्तर मेतन तीन पल्ले कील बनकूल मुनवाट मे डेन्मार्क एक्साम करवाशन इलाकट वाला पल्ले आवते बलागन पुलवा मे एक्साम करवा मध्यस्थान मेतन लिंक दीन वाले मेक क्लीर वाले बलागन पुलवाइक मेन मेजर वेबसाइट तीनवाई पल्ले पास विस्तर बलागन तीनवा एक मेन मेजर पल्ले आपट मेन मे बल मार्कर तीन वाले मे पीन करला मेपी कोहेद मे एक्साम करवा सेंटर्स तीन की मेदी वाले डेन्मार्क कावट तमए तीन निशा वाले हे इंदा तमए मेक करना सिद्धवेदी एक आप होना मेतन अनुवर्तने सह पुन वरमुन संधार है मेतन अब आवाश लखनऊ भाषा परीक्षण मेदी समर्थना बस वाले पुलवा मे पुहन वरमुन संधार है क्लबागा मेतन लिंक तीन एक क्लिक कल बनकूल एक लोक विस्तर तीन मैं कोट से कथा करवाला मेनली मेन मे पार्टी अवस्थन दीता है उगल मेन मे अवसर क्रियावाली ऑथराइजेशन गोनी एक प्रधानमदे एक अलग भाषा परीक्षण तीन मे भाषा परीक्षण तीन मे पलने को कराट पास अप्लीकेशन हदला इलेक्ट्रॉनिक सह सापाल एवड पास वाला कंफर्मेशन क्लब मेल रहा इट पास डॉक्यूमेंट एक्तम अलग इतर प्रोसेस सिद्धवे इतने दी आप करके बला मैं अना विनाथ पीटूट मैं रेलती मम तवा वेबसाइट मे ऑफिशियल वेबसाइट रेलती बान वाला डेन्मार्क अलतना इकना मेगोलो हालांकि न्यू टू डेन्मार्क इतने पल्ले गिरा पास वाले तीन मेतन यू वॉन्ट टू अप्लाई के लिए अने क्लिक कर बला अलग वे स्टार्ट करके अना एक क्लिक करा पास वाला मेन मेजर विस्तर कहना मेतन कोटा स्कीपेन वाला मेतन वर्क कोटस एक तौर का इलाकट पल्ले अलगेंहनो एक कोटस रावट पास आयु साइंटिस्ट की मेतन मे मुगत तौर वाल हम पल्ले वाला बलागन बोल मेके कोटा स्कीपेम तीन नम तपिट वस्तने मेक शो मोक क्लिक करोटिक दिगार मेतन इटा से पल्ले मेक तेनक बलागन हमें ऑथराइजेशन की मेन मे क्लिक करोनी एक क्लिक कर पास वाला मेन मेजी पीट अरगने मेतन दी आना बल नीट टू नो योग हाउ टू अप्लाई की योग मेतन नॉर्मल प्रोसेसिंग टाइम मेक वन मंथ प्रोसेसिंग फी डेनिश क्रोन दीला मेतन संधान कर लीन तीन देक दीगोल करना तीन वाला डॉक्यूमेंट हरीट हदागे वाला दीवल दीयन
දැන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඩෙන්මාර්ක් වලට යන්න. ඉතින් මෙතනදී තාවකාලික අවසරයක් ඉදිරියට තමයි මේක ඔයාලට ලබා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ මොනවද තියෙන්නේ කියලා මම ඔයාලට ඉස්සරහට ගිහිල්ලා කතා කරන්නම්. අපි එහෙනම් මේකත් පොඩ්ඩක් ට්‍රාන්ස්ලේට් කරගෙන ඉමු. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක ට්‍රාන්ස්ලේට් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේක පැහැදිලිව පේනවා නම් ඔයාලට හැමදේම තේරුම් ගන්න පුළුවන් නම් මම මේ නොතේරෙන කෙනෙක් හිටියොත් කියලා තමයි මේ විදිහට කිව්වේ. නැත්තම් මේක ඔයාලා ඉංග්‍රීසි වලින් කරන එක තමයි හොඳම දේ. මොකද සමහර වෙලාවට මේ සිංහලෙන් තියෙන දේවල් වල ව්‍යාකරණ වැරදි තියෙනවා. අවසරය සඳහා රැඳී සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද? ඔයාලට තේරෙනවා දැන් මේ නිකන් අර ඒක නිකන් ගැලපෙන්නේ නැහැ වගේනේ. ඔයාලට මෙන්න මේ පර්මිෂන් එක ගන්න නම් මේ ඩෙන්මාර්ක් වලට යන්න මොනවද ඒකට ඔයාලට තියෙන්න ඕනේ කියලා තමයි මෙතන මේ ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ. ඒක උඩ ක්ලික් කරොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට විස්තර ටික දාලා තියෙනවා. ඔබ වෛද්‍යවරයෙකු ලෙස, දන්ත වෛද්‍යවරයෙකු ලෙස හෝ ඩෙන්මාර්කයේ හැර වෙනත් රටක හෙදියක් ලෙස පුහුණුව ලබා ඇතනම් ඔබට ඩෙන්මාර්කයේ පදිංචි බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකිය. එමගින් ඔබට ඩෙන්මාර්ක් භාෂාව ඉගෙන ගැනීමට සහ වෘත්තීය පරීක්ෂණයේ සමත් වීමට හැකි වේ. වෛද්‍යවරයෙකු, දන්ත වෛද්‍යවරයෙකු හෝ හෙදියක් ලෙස ඩෙන්මාර්ක් අවසරයක් ලබා ගැනීමට අවශ්‍ය වේ නම් බලන්න එකන් එතනත් එක ගැටලුව ඒ තීරණ විදිහ ගැටලුව. ඒ කියන්නේ මේකද කියන්නේ ඉතින් ඔයගලන්ට ඩෙන්මාර්ක් වලට ගිහිල්ලා ඔයාලා ඉතුරු වැඩ ටික කරගන්න අවසර පත්‍රයක් ලබා ගන්න මොනවද ඔයාලට අවශ්‍ය වෙන කියලා දැන් ඉස්සරහට තියෙන්නේ. ඔයාලට මේ අවසරයෙන් ඔයාලට කිසිම වෙලාවක රැකියා කරන්න බෑ. ඒක මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් ඔයාලට අවසර නැති නිසා වැඩ කරන්න ඔයාලට ඕන නම් අවසර ලබා ගන්න ඇප්ලිකේෂන් එකක් තියෙනවා. මොනවා හරි වැඩක් කරන්න ඕන නම් ඔයාලට රැකියාවකට යන්න ඕන නම් ඒ දේවල් වලට අවසර ගන්න වෙනම කොටසක් තියෙනවා. ඉතින් ඔයාලට ඒ දේවල් මෙතනට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඔය වැඩ ගැන විස්තර මෙතනින් කියවන්න කියලා තියෙනවා. මොකද ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඔයාලට ලේසි. ඊට පස්සේ අපි ගිහලා අනිත් කොටස බැලුවොත් එහෙම ආපසු කියන එකට ක්ලික් කරලා එතන තියෙන කොන්දේසි මොනවද කියලා ඔයාලට මේකෙදි කරන්න පුළුවන්. ඉතින් මෙතන කොන්දේසි විතර තියෙනවා බලන්න. මෙන්න මේක ක්ලික් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය පුහුණුව අනුමත කර තිබිය යුතුය. පදිංචි බලපත්‍රය සඳහා ඔබගේ ආයුධන් සමග අනුමැතියේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය. මේ කියන්නේ ඕගොල්ලෝ අර කලින් අපි ඉල්ලනානේ ඇප්ලිකේෂන් එක කලින් ප්‍රොසෙස් එකේදී අන්න ඒක ඔයාලට තියෙන්න ඕනේ කී කොපි එකක් මෙන්න මෙතනට මේගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි දැන් ඔයත් එක්ක ඔයාගේ සමාජිකයෙක්ට යන්න පුළුවන්. يعني ඔයාගේ ඩිපෙන්ඩන්ට් විදියට ඔයාගේ ස්පවුස්ට යන්න පුළුවන්, ළමයිට යන්න පුළුවන්. ළමයි යනවා නම් ඒගොල්ලෝ අවුරුදු 18ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් මෙතන සඳහන් කරලා තිනවා. තනියෙන් යනවා නම් ඔයගලන්ට ඩෙනිස් ක්‍රෝන් 37314ක් අවශ්‍ය වෙනවා. සහකරු සමග යනවා නම් 74628ක් අවශ්‍ය වෙනවා. ළමයි එක්ක යනවා නම් 89532ක් අවශ්‍ය වෙනවා. ඒක බැංකුව හරහා වලට පෙන්වන්න පුළුවන්. ඒකට ඔයාලා දවස් 30 කට වඩා පරණ නොවෙච්ච සහතිකයක් විදිහට තමයි ඉදිරිපත් කරන්න ඕනේ. කියන්නේ ගොඩක් පරණ විස්තරයක් ඔයාලට පෙන්වන්න බෑ. ඔයගොල්ලෝ අලුත් ඩීටේල්ස් පෙන්වන්න ඕනේ. ඔයාලා ගාව සල්ලි තියනවා කියලා බැංකුව හරහා. ඉතින් මේකෙත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැමදේම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් බොරුවට ඔයාලටත් මේක ගිහිල්ලා බලන්න පුළුවන්නේ. එකම දේ ආයෙ කියන්න ඕනේ නැති නිසා මම මේ ප්‍රධාන දේවල් ටික කිව්ව ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඊටත් මෙතන තියෙනවා මේ වගේ ලයිසන් එකක් ගත්තාම ඔයාලට ලැබෙන අයිතීන් මොනවද මේ රටේදී. ඒ වගේම ඔයාලට රැකියාවක් කරනවා නම් ඒවට මොනවද දේවල් ඊගාට ඩෙන්මාර්කයේ කොච්චර ඉන්න පුළුවන්ද, ඊළඟට ඔයාලගේ ෆැමිලි එකට මේකෙදි බලපත්‍රයක් ගන්න පුළුවන්ද, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මේ හැම එකම කතා කරන්න යන්නේ නැහැ. මේක අවශ්‍ය නැහැ. මොකද ඔයාලටත් බලන්න පුළුවන්. මම ප්‍රධාන දේවල් ටික කිව්වේ. ඊළඟට ඔයාලට මේ ඉල්ලුම් කළ යුතු ආකාරය කියන කොටසට ගියොත් එහෙම එතනදී ඔයාලට මේක ඉල්ලන්න ඕන කොහොමද, නැත්නම් මේ ඇප්ලිකේෂන් එක ලබා ගන්න ඕනේ කොහොමද, ඔයාලා ඩෙන්මාර්ක් වලට යන්න කියලා ඒ දේවල් වලට අවශ්‍ය දේවල් මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන කොන්දේසි මොනවද ඒවත් දාලා තියෙනවා. මේ හැම කොටසක්ම ඔයගොල්ලෝ කියවලා බලන්න. ඊට පස්සේ මෙතනදී හැඳුනුපත හදන විදිය, ගාස්තු ගෙවන විදිය මේ හැමදේමත් සඳහන් කරලා තියෙනවා. මේ හැම එකක්ම පුරවලා වෙලා මේ කොටස් ඔක්කොම කරගෙන තමයි ඉස්සරහට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දේවල් ඔක්කොම කරගත්තට පස්සේ ඩෙන්මාර්ක් වලට එන්න. ඩෙන්මාර්ක් වලට ඇවිල්ලා ඔයාලට අර බලපත්‍රයක් ගන්න ඕන නම් ඒ විදිහට අරගෙන රැකියාවක් කරන්න පුළුවන්. ඒ විදිහට ඉන්න ගමන් ඔයාලට ඩැනිෂ් එක්සෑම් එක කරන්න සිද්ධ වෙනවා. ඩැනිෂ් එක්සෑම් එක කරලා ඉවරලා තමයි ඔයාලට ඔයාලගේ සහතිකය ලබා ගන්න වෙන්නේ. ඒක හරියට ඔක්කොම කරගත්තොත් එහෙම නර්ස් කෙනෙක් විදිහට ලියාපදිංචි සහතිකය. ඉතින් අද දවසේ වීඩියෝ එකේ මේ කොටස තමයි මම ඔයාලට කතා කරන්න සූදානම් වෙලා හිටියේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න මතක කරන්න එපා. ඒ වගේම පල්ලෙහැතින රතුබාල subscribe button එක ක්ලික් කරන්න. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell එක ක්ලික් කරලා ඒකේ all කියන එක select කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.